ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ එක්සත් රාජධානිය පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලුවක් තියෙනවා එක්සත් රාජධානිය මහා බ්‍රිතාන්‍ය සහ එංගලන්තය කියන්නේ එකක්මද කියලා ඒ ගැටලුවට විසඳුම ඔබට මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත් දැනගන්න පුළුවන් ඒ වගේම එක්සත් රාජධානිය වර්තමානයේ වෙද්දී යුරෝපා සංගමය සහ සෙන්ගන් කලාපෙන් ඉවත් වී සිටිනවා නමුත් ජර්මනිය හැරුණු විට තවමත් යුරෝපයේ ආර්ථික බලවතා විදියට බ්‍රිතාන්‍ය හඳුන්වන්න පුළුවන් ඒ සියලුම කාරණා පිළිබඳ සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු මුලින්ම සොයා බලමු එංගලන්තයේ එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍ය අතර වෙනස පිළිබඳව බ්‍රිතාන්‍ය කියන්නේ උතුරු අට්ලාන්ටික් සාගරයේ පිහිටා තිබෙන දූපත් සමූහයක්. මේ අතරින් ප්‍රධානම දූපත් විදියට එංගලන්ත සහ අයර්ලන්ත දූපත් හඳුන්වන්න පුළුවන්. නමුත් දේශපාලනික වශයෙන් බ්‍රිතාන්‍ය ලෙසින් හඳුන්වන්නේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයට. කෙසේ වෙතත් එක්සත් රාජධානිය කියන කොටසට අයත් වෙනවා මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තයත්. ඇත්තටම මේ බෙදීම නිර්මාණය වෙන්නේ 1603 දී. එවකට ස්කොට්ලන්තය පාලනය කළේ 6 ජේම්ස් නැමැති රජ කෙනෙක්. එතුමා 1603 දී පළවෙනි ජේම්ස් නමින් එංගලන්තෙත් රජු බවට පත් වෙනවා. ඔහු එංගලන්තයේ රජු බවට පත් වෙද්දී වේල්සය සහ අයර්ලන්තය පැවතුනේ එංගලන්ත පාලනයට යටත්ව. ඒ නිසා එංගලන්තය, වේල්සය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය කියන ප්‍රදේශ හතරෙම රජු බවට ජේම්ස් රජු පත් වෙනවා. නමුත් එම රාජ්‍යයන් නිල වශයෙන් පැවතුනේ වෙනම රාජ්‍යයන් විදියට. ඉන්පසු 1707 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතක් මගින් එක්සත් රාජධානිය සහ ස්කොට්ලන්තය එක්සත් කරනවා. 1801 දී මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයත් එක්සත් කරනවා. ඒ හැඳින්වුනේ මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ එක්සත් රාජධානිය නමින්. නමුත් 1922 දී අයර්ලන්ත දූපතේ විශාල කොටසක් බ්‍රිතාන්‍යයට අහිමි වෙලා උතුරු අයර්ලන්තයේ පමණක් ඉතිරි වෙනවා. ඒ අනුව වර්තමානයේ වෙද්දී මහා බ්‍රිතාන්‍ය කොටස් විදියට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සමස්ත එක්සත් රාජධානියම අගනුවර ලෙසින් සැලකෙන්නේ ලන්ඩන් නුවර. ස්කොට්ලන්තයේ අගනුවර හඳුන්වන්නේ එඩින්බරෝ නමින්. ඒ වගේම වේල්සයේ අගනුවර හඳුන්වනවා කාඩිෆ් නමින්. ඊට අමතරව උතුරු අයර්ලන්තයේ අගනුවර හඳුන්වන්නේ බෙල්ෆාස්ට් නමින්. බ්‍රිතාන්‍ය ස්වෛරී රාජ්‍යයක් විදියට සැලකුවත් එහි එක් එක් රටවලට වෙන වෙනම ජාති කොඩි තිබෙනවා. ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩාවලට මෙහි සියලුම රටවල ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මහා බ්‍රිතාන්‍ය යටතේ. නමුත් ක්‍රිකට්, ෆුට්බෝල් වැනි ක්‍රීඩා සඳහා මොවුන් ක්‍රීඩා කරන්නේ එංගලන්තයේ, ස්කොට්ලන්තයේ ලෙසින් වෙන වෙනම. මේ ප්‍රදේශ අතරින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට වැඩි වශයෙන් දායකත්වය දක්වන ප්‍රදේශයේ විදියට ස්කොට්ලන්තය හඳුන්වන්න පුළුවන්. නමුත් මේ වෙද්දී ස්කොට්ලන්තය තුළ ප්‍රබල නිදහස් වීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඉදිරි වසර කිහිපය තුළ ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යෙන් නිදහස් වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒ ආකාරයට ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යෙන් ගිලිහුණොත් බ්‍රිතාන්‍ය ආර්ථිකය දැඩි ලෙස පසුගාමී වන බවටයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. දෙදස් විසියක වර්ෂයේ වෙද්දි එක්සත් රාජධානයේ ජනගහනය මිලියන 67.2ක් වෙනවා. එයින් මිලියන 56ක්ම ජීවත් වෙන්නේ එංගලන්තය තුළ. බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 87%ක් සුදු ජාතිකයන් වන අතර 7% ආසියන් සහ 3% කළු ජාතිකයන් වෙනවා. ප්‍රධානම ආගම ක්‍රිස්තියානි. එම ආගම 59.5%ක් අදහනවා. ඊට අමතරව 25.7% කිසිදු ආගමක් අදහන්නේ නැති අතර 4.4%ක් අදහන්නේ ඉස්ලාම් ආගමයි. බ්‍රිතාන්‍ය නිල භාෂාව විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව රටවල් 51ක නිල භාෂාව ලෙසින් සැලකෙනවා. ඒ නිසා ලෝකයේ ජනප්‍රියම භාෂාව විදියට ඉංග්‍රීසි හඳුන්වන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. 2021 වර්ෂයේ වෙද්දී බ්‍රිතාන්‍ය දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 3.1ක් වෙනවා. එය ලෝකයේ 5 විශාලම ආර්ථිකය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව බ්‍රිතාන්‍යයට වඩා ප්‍රබල ආර්ථිකයක් ඇති රටවල් වන්නේ ජර්මනිය, ජපානය, චීනය සහ ඇමරිකාව පමණයි. 2021 වෙද්දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 40,200ක් වෙනවා. එය ලෝකයේ 29 විශාලම ඒක පුද්ගල ආදායමයි. කෙසේ වෙතත් 2007 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 50,400ක් වුණා. ඒ අනුව වසර 14කට පසු මේ වන විට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,200කින් අඩු වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රධානම අපනයන විදියට ඉලෙක්ට්‍රොනික උපකරණ, මැණික් සහ වටිනා ලෝහ, වාහන, ඛනිජ ඉන්ධන සහ ඖෂධ හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව කිරි, ගව මස්, කුකුල් මස්, තිරිඟු පිටි, අර්ථාපා සහ සීනි බීට් ඔවුන් ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරනවා. බ්‍රිතාන්‍ය තුළ භාවිතා කරන්නේ බ්‍රිටිෂ් ස්ටර්ලින් පවුම් නැමැති මුදල් ඒකකයයි.
බ්‍රිටිස් පවුම් එකක් මේ වෙද්දි ශ්‍රී ලංකන් රුපියල් 271ක් වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය ඇවරේජ් මාසික වැටුප පවුන් 1950කට ආසන්නයි. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහ ස්ථිරපදිංචිය පිළිබඳ දැන් සොයා බලමු. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ස්ථිරපදිංචිය ලබා ගන්න රට තුල වසර 5ක පදිංචියක් අවශ්‍යයි. බ්‍රිතාන්‍ය පුරවැසියෙක් සමග විවාහ වන පුද්ගලයන්ට විවාහයෙන් වසර 2කට පසුව ස්ථිරපදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. එහි ස්ථිරපදිංචිය ලබාගත් පසුව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. එහි විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 7වෙනි බලවත්ම විදේශ ගමන් බලපත්‍රය විදිහට හඳුන්වන්න පුළුවන්. එයින් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 187කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.